අයිබෝවන් කාලේන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගැසට් රිවර්ස් කිරිපිටි කිලෝව 1300ක් දක්වා ඉහළට ගෑස් පාම් පිටි සිමෙන්ති මිලත් ඉහළ යන ලකුණු තිරු නඩේෂන් නල්ලස් කොමිසමට එලෙම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය 41ක් අදත් වර්ජුණයක සෞඛ්‍ය වෘත්තීය සමිතිය හොඳට සිතා බලා වැඩ කළ යුතුයි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ඇන්ටාක්ටිකාවට ප්‍රථම වරට කොවිඩ් එන්නත රාගල නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ 5 දෙනෙකු මරුට ජපානයේ භූකම්පණයෙන් පසු පසු කම්පන ගැන අනතුරු ඇඟවීම් භූකම්පණයෙන් 20 දෙනෙකුට තුවාලයි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඉහළ දැමූ භාණ්ඩ මිල පිළිබඳ මීට පැයකට පමණ පෙර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළා පාරිභෝගික අධිකාරියේ පනතේ අංක 18 වෙනි වගන්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ විදියට ප්‍රකාශයට පත් කරලා තිබුණු පිටි කිරිපිටි සිමෙන්ති ගෑස් සම්බන්ධව පනවල තිබුණු පාලන මිල ඉවත් කිරීමට ඒ රැස්වීමේදී අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන් නිර්ණය කරලා තිබෙනවා. ඒ අනුව අපි පාරිභෝගික අධිකාරිය හෙට වන විට ගැසට් නිවේදන අවලංගු කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාත් මට උපදෙශ ලබා දුන්නා මේ ආකාරයෙන් පාලන මිල ඉවත් කළත් ඒ අදාළ සමාගම් අදාළ නිෂ්පාදන වෙළඳපොළට ලබා දීමේදී සේ සාධාරණ ලාභයකින් තොරව අසාධාරණ ලාභයක් යම් ආයතනයක් යම් නිෂ්පාදනයක් ලබා ගැනීමට කටයුතු කළහොත් ඒ අසාධාරණ විදිහට වැඩි කරන භාණ්ඩ මිල පාලනය කිරීමට නැවත වතාවක් අපි ඉදිරිපත් වීමේ පදනම මතයි පාලන මිල ඉවත් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා පාරිභෝගික ජනතාවට හැකිතාක් දුරට අවම අපහසුයක් වෙන පරිදි ඒ මිල වැඩි කිරීමේ සාකච්ඡා ටික අපි අද පවත්වලා ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඊයේ රාත්‍රියේ පාලන මිල පිළිබඳ තවත් ගැසට් රිවර්ස් කිරීමක් සිද්ධ වුණා. ඒ අනුව කිරිපිටි, ගෑස්, පාම් පිටි සහ සිමෙන්ති මිලද ඉහළ නැංවීමට අදාළ සමාගම්වලට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. සහල් මිල පාලනය සඳහා වූ ගැසට් රිවර්ස් කිරීමත් සමග සහල් මිල ඉහළ දමමින් මිල තීරණය කරන ලද්දේ ප්‍රධාන මෝල් හිමියන් විසිනුයි. නව මිල ඉහළ යාමත් සමග කිරිපිටි කිලෝවක් රුපියල් 1300ක් වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයට රජයේ දිගින් දිගටම ගැසූ ගැසට් මල්වත්තේ කලක් තිබූ සමහර බාල ගීත ඇතුළත් කැසට් වගේ කියලා අප මීට පෙරත් සඳහන් කළා. පසුගිය කාලයේ බරපතලම ප්‍රශ්නයක් වුණේ සහල් හිඟයයි. තවමත් එම හිඟය සම්පූර්ණ වී නැහැ. මහමෝල් හිමියන් සහල් සංගවා අර්බුදයක් නිර්මාණය කළ බව සත්‍යක්. රජය සහල් සඳහා පැන වූ පාලන මිලට සතුසටවත් සහල් ලබා දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. සීනි, ගෑස් සහ කිරිපිටි වල තත්වයත් එහෙමයි. ආනයන කරුවන් බොහෝ භාණ්ඩ වෙළඳපොළට නිකුත් කළේ නැහැ. ඒ මිල වැඩිවීම ඉල්ලමින් රජයට කරන්න හැකි වුණේ ගැසට් ගහලා කැසට් වගේ රිවයින් කරන එක විතරයි. දැන් පාලන මිලට ගැසට් රිවර්ස් කරන නිසා භාණ්ඩ හිඟය නැති වෙවි. හැබැයි මිල ආනයන කරුවන්ට සහ වෙළඳුන්ට අවශ්‍ය විදිහට ඉහළ යනවා. කිරිපිටි මිල ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ නියෝජිත ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා. කිරිපිටි කිලෝවක් රුපියල් 1300කට කිරිපිටි ගෑම් 400ක් රුපියල් 520කටත් වෙන උපරිම මිලකෙන් තමයි අපි මේවා කරන්නේ. ඊට වඩා අඩුවෙන් වෙන්න පුළුවන්. මොකද එක එක නිෂ්පාදකයාට පොඩි පොඩි වෙන අඩුවෙන් වෙන්න පුළුවන්. දේශීය නිෂ්පාදනය කරන ඒ අයට ඩොලර එකේ බලපෑමක් නැහැ. නැව් ගාස්තුවක් නැහැ. වැට් බද්දක් නැහැ. ඒ නිසා ඒ අයට මේක පවත්වාගෙන යන්න පුළුවන්. අපි මේ ටික එකතු කරාම අපි රුපියල් 1300කට අපි මිල පවත්වාගෙන යනවා. ස්ථාවරව තවශයෙන්ම ඔය මිල මේ අසාධාරණ මිලක් නෙමෙයිද කිසිම සාධාරණයක් නැහැ මේක සාධාරණ මිලක් පාරිභෝගිකයන් 1300ක් වුණාම කිරි ලීටරයක් වෙන රුපියල් 162යි එතකොට මේ රුපියල් 162 බයි අපි අය කරන්නේ පාරිභෝගිකයන්ගේ රුපියල් 280ට වෙළඳපොළේ තියෙන කිරි ලීටරයකට මේ රුපියල් 162ක් වටින කිරි ප්‍රමාණයකින්
लीटर है खदा करना पड़े तो देशी वेल दे पड़े रुपया लेकर देशी आसुगर तमाय में किरीपिट लीटर है क्या नहीं तो एक थामत पारिभोग के तो सीट पनाह कट वेरी लाभ है रुपया देदास देशी हतलिया दिए रखी नहीं वटना का मती ने वेल दे पड़े वटना का मती ने के तमाय आप रुपया लेकर तुम सिर देने के ने थाम आप रुपया दाह कट वाड़ा अडुएंगे इन रीजेट पनाह कडुएंगे इन फिटिकिरी वाला मल्ला नियम करना मिला था पारिभोग कट कटू तो अधिकारी एक गवे इधर और अनिमानी देख के नवीन आप कौन भाव तक मिल पालने इवत करते आप पारिभोग अधिकारी मेकट संबंध वेला मिल विनाकर हम आप हिंगे रटतूल पेंडोरा पेपर्स संधान वत्काम पिलिबंधव विमसीम संधा हिटपु एमतिने निरूपमा राजपक्ष महात्मियगे सेमियावन तिरुनडेशन महता अल्लासो दूषण विमर्शन कमिसम वेत अद पेमिनिया ओहु एही पेमिनिये कलुपाट मोंटेरो रतेकिनोई ලොවපුරා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 600කට වැඩි පිරිසක් එක්ව සැඟවූ හෙලිනොකල වත්කම් ඇති ලොව ප්‍රබල පුද්ගලයින්ගේ නාමලේඛනයක් පසුගියදා එළිදැක් වූ අතර ඊට මෙරට ප්‍රකට දේශපාලන පවුලක සමාජිකාවක වන නිරූපමා රාජපක්ෂගේ සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන්ගේ නමද ඇතුළත් වුණා. එම ලේඛනයට ලොව ප්‍රබල බලවතුන් ජනාධිපති වරුන් දේශපාලඥයින් මෙන්ම කලාකරුවන්ද ඇතුළත්ව තිබුණා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්ඩෝරා පේපර්ස් හි නම් සඳහන් ශ්‍රීලංකිකින් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට දැනුම් දුන්නා. පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා. පරීක්ෂණයට අනුව පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් වූ තිරු නඩේෂන් මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබූ අතර පරීක්ෂණයට මුහුණ දීම සඳහා තිරු නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද පෙරවරුවේ පැමිණියා. පැන්ඩෝරා පේපර්ස් වලට අනුව නිරූපම රාජපක්ෂ මහත්මියට සහ ඇගේ සැමියාට අයත් හෙලි නොකල ඩොලර් මිලියන 160ක වත්කම් ඇති අතර ඊට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇති සුපිරි ගණයේ නිවාස සංකීර්ණයක්ද අයත් බව එම පත්‍රිකාවල සඳහන්ව තිබුණා. ජාත්‍යන්තර මාධ්‍යද තිරු නඩේෂන් මහතාට අයත් සිඩ්නි නුවර සුපිරි නිවාස සංකීර්ණයේ පිළිබඳව මෙලෙස වාර්තා කර තිබුණා. Dollars of Asia City's clients' money has been ploughed into the booming Sydney property market. Two luxury apartments in this city tower were purchased by a Sri Lankan, Thirukumar Nadesan, whose wife is a member of the country's ruling Rajapaksa family. He's currently facing corruption allegations. The ownership of the apartments was hidden using a shell company registered in Samoa and managed by Asia City. गुरु हा विदुहल्पति वेटुप विषमतावे संबंधेन विसिहत देके अटते पार्लिमेंटु मंत्री अनुर कुमार दिसानायक महता अद पार्लिमेंटुएन प्रश्न कर सिटिया मीट अमात्य दिनेश गुणवर्धन महता पिलतुरु लबा दुन्ना मेम गटलुव विसंदीमट साकच्छावलट एलबीमट ओडैम अवस्थावक तमन सूदानम बवाय अग्रामात्य महिंद राजपक्ष महता प्रकाश कले दैन पार्लिमेंटुए पलवु अदहास मिथन तंपत करो नवदास हारसी हतलिस नवदने तंपत कल दिन मे आयट ताम मे गेवीम सरस्मा की दिपाच करा कुट वेडिकोट सिकड़ गया सीट अनु नमे कट में गेवीम कल ने दनट अधिकरण में क्रियावलिया क्या नो मे संबंधे दिदास दहाटे कुरुनेगल पोलीसियट पेमिनिल लक लभी लती है भाई ये पेमिनिल लट क्रियात्मक वेला नह किया नेक तमय अपिट हैंगी है दिदास दहाटे पैवती राजय यम क्रिया मार्ग गत्तन मे तरम दुरट यानने ने दन दिदास पहलवे ओबतुमाला बलेट आवट पस्से मे महा බැංකුව බැඳුම් කර වංචාව ඔබතුමාලා ලබගත් ප්‍රතිලාභ ඔබතුමාලා පරිභෝජනය කරද්දී මේ 2018 ඔබතුමාගේ දිස්ත්‍රික්කනේ කුරුණෑගල දිස්ත්‍රික්කේ ඔබතුමාලාට තිබ්බනේ මේ පොලිසිය මෙහෙවන්න දැන් මේ ඇමෙතුරු ප්‍රශ්නයක් අහුවාම අදාළයකට උත්තර දෙන්න නැතුව නිකන් හැල්වට අරන් කියවනවා ජෝ කරලා වෙන්න එපා හරි අදාළයකට උත්තර දෙන්න මේ පුජ්‍යලයාට රැකවරණේ යම් යම් දේශපාලන රැකවරණ ලැබෙනවා ඒකයි මේ ප්‍රශ්නේ ඔබතුමා මට කියන්න එන්න එපා මේ අදාළ නැති ප්‍රශ්නකට මම උත්තරේ දුන්නා කියලා ඔබතුමාගෙන් මම අහන්නේ පොඩින්නකෝ ඉතින් අහගන්නකෝ දැන් ඔයා කියති මම අහගෙන හිටියානේ ගරු කතා ආයතනයේ 2018 මේ තුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ඇමතිවරේ එහෙනම් කවුද 2018 ඒවෙන් මේ ප්‍රශ්නට අදාළ නැහැ ඔබතුමාගේ ආණ්ඩුව තමයි ඔබතුමාලා දෙන්න ඔබතුමාලා දෙන්න ගරු රාජ්‍ය ඇමතිතුමා කියන්නේ වෙන කතන්දරයක් මට හැක හිතෙනවා කුරුණෑගල මේ හොරාව තියන් ඉන්නේ ඔබතුමාද කියලා ඔබතුමාට කප්පන් දීලා තියෙනවා
එතන රීති ප්‍රශ්නයක් නැත මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන්ගේ වගකීමක් ඒක ගියා ආණ්ඩුව රැකවරණය දින ඒක වෙනම විවාදයක් අරගෙන කතා කරන්නේ අනුරු කුමාර දිසානායක මැතිතුමාගේ 27 ඇත්තේ ප්‍රශ්නේ ගන්න පාසල් විවෘත කිරීම සඳහා ඔබතුමා ගන්න ප්‍රයත්නෙට අපේ සහාය ලබා දෙනවා හැබැයි විවෘත කරන පාසල් කිසි පරිදි පැවැත්වෙන්න නම් මේ ගුරුවරුන්ගේ ගැටලුව විසඳිය යුතුම තිබෙනවා පළමු කොට මෙවැනි ගැටලුවක් තිබෙන බව ආණ්ඩුව විසින් පිළිගනු ලබනවාද කියලා මා දැනගන්න කැමැති වර්තමාන අගමැතිවරයා එවකට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඔබතුමා 2009 අයවැය ලේකම්ේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමි ගුරු විදුල පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා රුපියල් 3000ක් වෙන් කළ බව ප්‍රකාශ කළා. මේ ගොඩාක් මන්ත්‍රීවරු මේසෙට තට්ටු කරා. අපිත් මේසෙ යටින් චුට්ටක් තට්ටු කරා. ඒකට සතුටට. අයවැය ලේකම් නිදි අස්පස්සලන් දුන්නට වසර ඇතුළේ ඒක ක්‍රියාත්මකුනෙත් නැහැ. නැවත පාසල් ආරම්භ කිරීමට පෙර මෙම වැටුප් විෂමතාව ගැටළු විසඳීම සඳහා ගුරු විදුවල්පති වෘත්තීය සමිති වලට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේද කියලා ගරු එමත්තුමාගේ දැනගන්න කැමැති. අපි විභාගයක් චේතනා සහගතව කඩකප්පල් කළ යුතු නැහැ. විභාගයක් දරුවන්ගේ අනාගතයයි. පළවෙනි මාස 3 තුල උසස් පෙළ විභාගයේ නවරුද්ද පවත්වන්න සාකච්ඡා කරමින් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිගනිමින් සේවයට අවුරුදු එකමාරක කඩින් කඩමේ නැවතීමක් තිබුණද සියලු ගුරුවරුන්ට වැඩ වර්ජනයේ සිට ඉන්න අයටත් වැටුප් රජයේ මගින් ගෙවනවා ඊට අතිරේක රුපියල් 5000ක දීමනාව ලබා ගැනීමට විශාල ප්‍රමාණයක් ඒ ලබාගෙන තිබෙනවා 2018 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය පදනම් කරගෙන ගුරු විදුහල්පති වැටුප් ක්ෂමතාවයන් ඉවත් කිරීම පිණිස 2022 අයවැය මගින් නොවැම්බර් මාසයේ දරු මුදල් ඇමතුමා විසින් සුදුසු යෝජනාව ඉදිරිපත් කර යෝග ක්‍රමවේදයක් අනුව ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රකාශයට පත් කරනවා ගුරු සේවය ගුරු උපසේසක සේවය විදුහල්පති සේවය හා සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රකාශනයේද නිකුත් කොට 2021 11 20 වෙනි දිනට ගැසට් නිවේදනය ප්‍රකාශ කිරීමේ තීරණය ක්‍රියාත්මක වෙනවා අයවැය ලේකම් නිශ්චිත යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ඔබතුමාලාත් එක්ක යම් සාකච්ඡාවකට ඇවිල්ලා මේක තමයි යෝජනාව වෘත්තීය සමිතිය පැත්තෙන් ඒ යෝජනාවට මෙන්න මේ වගේ සංශෝධනයක් ආවොත් එකඟයි ඔබතුමාලා ඒක පිළිගැනීම නොපිළිගැනීම යම් එකඟතාවයකට ආවොත් මට හිතෙනවා ඉතා ඉක්මනින් මේක අවසන් කරගන්න පුළුවන් වේවි ඒ අවස්ථාව අපිට සාකච්ඡා කරන්න පුළුවන් හැබැයි අදාළ වෘත්තීය සමිතිය සියල්ල සමග අයවැය රහස් වැඩි අහන්න එපා නුර ඒක සාමාන්‍ය සිරිත නෙමෙයි කියන්න බෑ අගමැතිතුමා එක සාකච්ඡාවක් අපි කරමු මේ මේ අනුව පාසල් විත්තර කරන්න සැලස පොඩි වෙලාවකට ඔව් මිස්තුටි එල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද පැය 5ක වර්ජනයක් දිවයින පුරා ආරම්භ කළා සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියා කළ යුත්තේ ඉතා හොඳින් සිතා බලා බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ කොවිඩ් අනුතර හමුවේ සිදු කරන සේවයේ උදෙසා ලබා දුන් දීමනාව සැප්තැම්බර් වැටුපේ සිට කපා දැමීම ආරක්ෂිත ඇඳුම් ගමනාගමන පහසුකම් හා සීමිතව ලබා දුන් නිවාඩු කප්පාදු කිරීම රෝගීන් සඳහා කරන PCR පරීක්ෂණ බෙහෙත් හා රසායනාගාර සේවා ක්‍රමෙන් කප්පාදු කිරීම 25000කට අධික කාර්යමණ්ඩල පුරප්පාඩු නොපිරවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 41ක් එක්ව අද උදැසන 7 සිට දහවල් 12:30 දක්වා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දීප ව්‍යාප්තව සිදු කරන පවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මෙම ඉල්ලීම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ 3 වන වරටයි සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය සේවකයෝ මේ දක්වා විඳපු දුක විශේෂයෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර කරන ස්ථානවල ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සේවකයන් විඳපු දුක අපිටත් වඩා ඒගොල්ලොම දන්නවා. මේ තත්ත්වය තුළ යම් කෙනෙක් සැලසුම් සහගතව මේ රෝග තත්ත්වේ නැවත වැඩි වෙන්න ඉඩ දෙනවා නම් විවිධ හේතු මත සේවාවන් අඩාල කිරීම හරහා හෝ වෙනත් ආකාරයේ කටයුතු වලින් මේ රෝගය පැතිරෙන්නට ඉඩ ඇරියොත් නැවතත් මේකේ විපාක වලින් වැඩි බරක් කරගහන්න වෙන්නේ සෞඛ්‍ය සේවකයින්ට. ඒ නිසා මම හිතනවා අපේ රටේ සෞඛ්‍ය සේවකයෝ මේ පිළිබඳව අවබෝධයකින් යුතුව වගකීමකින් යුතුව මේ සම්බන්ධ ක්‍රියාවලියන් වලදී හැසිරෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඊයේ
මෙරට දෙවැනි දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 523,550ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 478,761 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිත වීම හේතුවෙන් රෝහල්ගතව තවදුරටත් පුත්කලින් 31,560 දෙනෙකු ප්‍රතිකාර ලැබරපා. අද වෙනකොට මේ 700 ගානක් මේ රෝගීන් වාර්තා වෙනකොට මේ රෝගීන් සංඛ්‍යාව ඊයට වාර්තා වුණු මුළු සංඛ්‍යාව 772ක් වෙනකොට ඕක 773ක්ද 774ක්ද වාගේ වෙනසක් ගැන නම් මම හිතන්නේ අපිට එච්චර ලොකු කැමන. නමුත් බය නැතුව අපි කියනවා මේ රෝගීන් සංඛ්‍යාව 800 ගණන් 900 ගණනකට වෙනස් වෙන්නේ නැහැ. ඒ తত্ত্বය බය නැතුව අපිට කියන්න පුළුවන්. මොකද දැන් සමස්ත රෝගීන්ගේ ධාරිතාවය ලෝඩ් එක සම්පූර්ණයෙන් ඉස්සර තිබුණාට වඩා අඩු නිසා සෑම තැනකින්ම නිතිපරා මේ තොරතුරු ලැබෙන. මස්කලිය නගරයේ අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගත් බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දී චන්ද්‍රරාජන් මහතා පවසනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,229ක් දක්වා ඉහළ ගියා. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට ලබා දීමට එම සමාගම ඇමරිකාවෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රථම වතාවට ඇන්ටාර්ටිකාවට යවා ඇති බවයි වාර්තා වන්නේ. ඇන්ටාර්ටිකාවෙන් මෙතෙක් කොවිඩ් රෝගීන් වාර්තා වී නැහැ. ජොන්සන් සහ ජොන්සන් එන්නත නිපද වීමට ලෝක ප්‍රසිද්ධ මර්ක් ඖෂධ නිෂ්පාදන සමාගම සෝදානම් වනවා. කොවිඩ් වෛරස් මර්ධන ප්‍රතිනාශක පෙත්තක් නිපදවා ඇත්තේද මර්ක් සමාගමයි. කොවිඩ් රෝගයට ගොදුරු වුවන්ගේ දිගු කාලීන රෝග ලක්ෂණ පිළිබඳ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදක්වා තිබෙනවා. ෆයිස බයෝඉන්ටෙක් එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ගේ හදිසි භාවිතයට එම සමාගම අවසර ඉල්ලා තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියනුයි. තමන්ගේ සායනික පරීක්ෂණ අනුව වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට මෙම එන්නත ඉතා හොඳින් ක්‍රියාත්මක බව සමාගම පවසා තිබෙනවා. මේ පිළිබඳව සලකා බැලීම සඳහා ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය මෙම මස 26 වනදා රැස්වීමට නියමිතයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රථම වතාවට ඇන්ටාර්ක්ටිකාවට යවා ඇති බව වාර්තා වනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවා මාස 9කට පසුයි ඇන්ටාර්ක්ටිකාව වෙත යවා ඇත්තේ. බ්‍රිතාන්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා තිබෙනවා. එහි සිටින සේවකීන්ට මෙම එන්නත ලබා දීමට නියමිතයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත් නිපදවන ලද්දේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඇන්ටාර්ක්ටිකාව කොවිඩ් වලින් තොර ප්‍රදේශයක් ලෙසයි දැනට පවතින්නේ. ජොන්සන් සහ ජොන්සන් එන්නත නිපදවීමට ලෝක ප්‍රසිද්ධ මර්ක් ඖෂධ ආයතනය සූදානම් වනවා. කොවිඩ් වෛරස් ප්‍රතිනාශක පෙත්තක් නිපදවනු ලැබුවේද මර්ක් ආයතනයයි. මර්ක් ආයතනය තුල ජොන්සන් සහ ජොන්සන් එන්නත නිපදවීමට යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය ඊයේ අවසර දුන්නා. කොවිඩ් රෝගයට ගොදුරුව සුව වූවන්ට මුහුණ දීමට සිදුවන දිගු කාලීන රෝග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අදස්සිය අලුත්ම වාර්තාව එළිදැක්වුවා. එෙහිදී කොවිඩ් වැළඳී සුව වූවන් තුළ එක් රෝග ලක්ෂණයක් හෝ දිගු කාලීනව පවතින බව නිරීක්ෂණය කර තිබෙනවා. තෙහෙට්ටුව, ශ්වසන අපහසුතා, සංජානන මීට ඇතුළත්. එහෙත් පපුවේ වේදනාව, සුවඳ හෝ රසය දැනීම අඩුවීම සහ මාංශ පේශී දුර්වලතාද දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොවිඩ් රෝගය වැළඳී සුව වූවන් ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියයි. සුව වූවන් අතරින් 37%ක් තුළ දිගු කාලීන රෝග ලක්ෂණ පවතින බවද මෙහිදී තහවුරු වී තිබෙනවා. රාගල ප්‍රදේශයේ తాවකාලික වෛද්‍ය කර තිබූ නිවසක් ගිනි ගැනීමෙන් එකම පවුලේ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වයස අවුරුදු 1-12 අතර දරුවන් 2 දෙනෙකු මියගිය 5 දෙනා අතර සිටින බවයි වාර්තා වන්නේ. ගින්නෙන් එම දරුවන්ගේ මව, සීයා සහ මිත්තණියද මියගොස් තිබෙනවා. නුවරඑළිය රාගලවත්ත මැදකොටසේ නිවසක ඊයේ රාත්‍රී 10:30ට පමණ ඇති වූ ගින්නකින් වැඩිහිටියන් 3 දෙනෙකු සහ කුඩා දරුවන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 1-12 යන වයස්වල පසුවන දරුවන් 2 දෙනෙක් සහ එම දරුවන්ගේ මව, සීයා සහ මිත්තණියයි. Thank you.
පොලිසිය විසින් අපරාධයේ සිදු වූ ස්ථානය පරීක්ෂා කර ඇති අතර අද දින වළපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගින්නට හේතුව සොයා වැඩිදුර විමර්ශන රාගල පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කැටේන් लक्सल आयतने नव प्रदर्शनकार्यक जपाने चिबा नगरे स्थापित किरीम संबंधेन गेविसुमात्सन तेबीम पसुगेदा सिदु केरुना ए श्रीलंकावे जपान थानापति अकिरा सुगियामा सह राज्यमात्य दयासिरी जयशेखर महतागे प्रधानत्वेन सिलोन टी नमीन अपनयने संदहा असुरुम करमीन तिबु कसलते समग पुद्गलेकु विशेषकार्य बलका मूलस्थाने कंदवुरे स्थापित विशेष वेटली मेकके निलधारीन पिरिसक विसिन अत्तडंगुवट गेन तिबेनवा ए कसलते किलोग्राम 35923क समगई मे संबंधव वेडिदुर विमर्शन कटयुतु मोदर पोलिस मगिन सिदु करनवा मार प्रादेशिक लेखम कार्यालय निलधारींगे एकमुतुवेन रुपयल 58 दहसक किरीपिटी तोगयाक ईये दिन उडवलव अत्तुरु सेवनट बहर दीम सिदु केरुना दनट एही अलिपेटवुन 60क संरक्षणे वन अतर औंट दिनकट किरीपिटी पैकेट 250क वैवन बवाई वेडिदुरटत संधान कले पलात अतर संचरण सीमा ऑक्टोबर मास 21 वनदा दक्वा क्रियात्मक पव अद पेरवरुवे रसु कोविड मर्दन कमिटुवेदी तीरणय कर तिबेनवा वैडी विस्तर सवस प्रवृत्ति विकाशयेन बलापोरोत्तु वन्न मध्याह्न प्रवृत्ति विकाशय अवसान यलित हमुयेमु सवस 6ट ओबट शुभ दवसाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.